හරි අපි හිනම් තව ගැටලු කිහිපයක් බලමු. මේකත් පාත්‍ර සම්බන්ධ ගැටලුවක්. මේ පාත්‍රයේ තියෙනවා කිසියම් දණ්ඩක්, ඒකාකාර දණ්ඩක්. මේකේ තිරසට ආනතිය 30යි, අංශක 30යි. පාත්‍රයේ අරය A. එහෙමනම් දණ්ඩේ දිග අහනවා. එතකොට මේකේ අපි රූපසරණ ඇඳුත් මෙන්න පාත්‍රය, මෙන්න දණ්ඩ. දැන් මේ අපි කලින් ගැටලුවේ බැලුවා වගේම මේ දණ්ඩ මත ප්‍රතික්‍රියා දෙකක් ඇති වෙනවා. එකක් තමයි මේ පහළ කෙළවරි, يعني පහළ කෙළවරි ප්‍රතික්‍රියාව, අයි තමයි මේ ගැට්ට මගින් ඇති කරන ප්‍රතික්‍රියාව. මෙතනදී මේ ප්‍රතික්‍රියාව තියෙන්නේ ගෝල පෘෂ්ඨයට ලම්බකව. මෙතන තියෙන්නේ දණ්ඩට ලම්බකව. දණ්ඩ නිකන් කිසියම් ගැට්ටක් මත තියෙන්නේ. ඒතකොට මෙතන දණ්ඩට ලම්බකව තමයි ප්‍රතික්‍රියාව තියෙන්නේ. ඒක අපි අර කලින් ගැටලුවේ බැලුවා වගේම තමයි. ඉතින් අපි දන්නවා මේ ගෝල පෘෂ්ඨයට ලම්බකව තියෙන ප්‍රතික්‍රියාවක් අරය ඔස්සේ තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් කේන්ද්‍රය ඔස්සේ මෙහෙම යනවා. ඒ වගේම මේක දණ්ඩට ලම්බකව මේ විදිහට යනවා. දැන් අපි මේකේ කෝණ ලකුණු කරොත් මේක අංශක 30යි. මේක තිරස් රේඛාවක්. මේකේ තිරස් රාණතිය තමයි අංශක 30. මේ ගැට තිරස්ව සවි කරලා තියෙන්නේ. ඉතින් මෙතන කෝණයක් 30යි. මොකද ඒකාන්තර කෝණවලින් ඉසෙන් ලකුණක් වගේ තියෙනෝනේ. මේක 30 නම් මේකත් 30යි. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මේ මේ පාත්‍රයේ අරය A. ඒතර මේක අරයක්. මේ ගැට්ටේ තියෙන හරස් කළ හරහන රේඛාව. ඒතර මේකත් A. ඔයගොල්ලන්ට පේනවා ඒතර මෙතන තියෙන්නේ සමද විපාද ත්‍රිකෝණයක්. ඒ නිසා මොකද වෙන්නේ? මේ කෝණේ 30 නම් මේකත් අංශක 30යි. ඊට පස්සේ මේකේ තුන්වෙනි බලයක් ක්‍රියා කරනවා. බල තුනක් තියෙනවා. මේ ප්‍රතික්‍රියා දෙකට අමතරව මේ දණ්ඩේ බර තියෙනවා. දණ්ඩේ බර යන්නේ හරියටම දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය, එහෙම නැත්නම් දණ්ඩේ මධ්‍ය ලක්ෂ්‍යය හරහා. ඒ වගේම බල තුනක් යටතේ තමයි මේ දණ්ඩ සමතුලිතව තියෙන්නේ. ඒතර මේ බල තුන ඒක ලක්ෂ්‍ය වෙන්න ඕන. එහෙනම් තුන්වෙනි බලය හරියට මෙන්න මෙතනින්ම යන්න ඕන. ඒක සිරස් බලයක්, ඒක බර. අපි W කියලා ගමු. දැන් ඔයගලන්ට පුළුවන් මේ දණ්ඩේ දිග අපේ පහසුර අපි ගමු දිග 2L කියලා. L වෙනුවට අපි 2L කියලා ගමු. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේක හරියට මධ්‍ය ලක්ෂ්‍යය. මම මේ දණ්ඩ ගන්නම් AB වශයෙන්. උන් අපි ගුරුත්ව කේන්ද්‍රය දාමු G. එතකොට මේ AG දුර වෙන්නේ හරියටම දණ්ඩේ දිගින් භාගයක් L. දැන් මම මේක දික් කරුත් මෙතනට මම මේ ලක්ෂ්‍ය වුණ H කියලා ගන්න. AGH ත්‍රිකෝණයෙන් ඔයගලන්ට කියන්න පුළුවන් මේ H දිග. මම කෙලිම ලියන්න H කියන දිග. මේක L. ඉතින් මෙතන L cos 30. දැන් කොහොමද අපි අනිත් එක කියන්නේ? ඔයගොල්ලෝ දන්නවා දැන් මෙතන කෝණය 90යි. මොකද මේ දණ්ඩට ලම්බකව තමයි ප්‍රතික්‍රියාව තියෙන්නේ. මෙතන කෝණේ 90 නම් හරිද? ඔයගොල්ලෝ දන්නවා මේ රේඛාව කේන්ද්‍රය හරහා යන රේඛාවක්. හරිද? කේන්ද්‍රය හරහා යන රේඛාවක්. ඒ ජය කේන්ද්‍රය හරහා තියෙන්නේ. හරි. එතකොට මේ කේන්ද්‍රය හරහා යන රේඛාව මගින් මෙන්න මෙතන 90ක කෝණයක් ආපාතනය කරොත් මේක වෘත්තයක් විදිහට අපි ගත්තොත් මේ හරස් කරන වෘත්තයක්නේ. පාත්‍රයේ හරියටම කේන්ද්‍රය හරහා යන හරස් කරන ගත්තොත් මෙන්න මේක වෘත්තයක්. මේ වෘත්තයේ පරිධිය මත 90ක් ආපාතනය කරනවා. එතකොට කේන්ද්‍රය හරහා යන රේඛාවකින් මොකක් රේඛා ඛණ්ඩයකින් මෙතන 90ක් ආපාතනය කරනවා නම් මේක අනිවාර්යයෙන්ම විෂ්කම්භය වෙන්න ඕන. ඒක දෙපැත්තක් තියෙනවා. මේක විෂ්කම්භය නම් මෙතන 90ක් ආපාතනය කරනවා. ඒ වගේ මෙතන 90ක් ආපාතනය කරන්නේ කේන්ද්‍රය හරහා යන රේඛාවකින් නම් අනිවාර්යයෙන් මේක විෂ්කම්භයක් වෙන්න ඕන. එහෙමනම් අපි කලින් ගැටලුවේ දැක්ක වගේ මේ වෘත්තය අපි සම්පූර්ණ කරොත් මේක පරිධිය මත ලක්ෂයක්. එහෙනම් අපි දන්නෝ මේ විෂ්කම්භයක් මේ තියෙන්නේ. එහෙනම් මේ දුරත් ඒට සමාන වෙනවා. එහෙමනම් උගලන්ට H ලියන්න පුළුවන් තව විදිහකට. මේ සම්පූර්ණ කෝණය 60යි. ඒතර අපිට ඒක ලියන්න පුළුවන් 2A cos 60. දැන් අපි මේ දෙක සමාන කරොත් අපිට L හොයාගන්න පුළුවන්. cos 30 කියන්නේ මුළු තුනට 2යි.
කොස් 60 කියන්නේ භාගයයි. මෙන්න මේ දෙකේ දක්වන දෙක කැපෙනවා. ඔගලන්ට යනවා එතකොට L කියන්නේ දෙකයි ඒ විදිහම මූලු තුනක් වශයෙන්. හැබැයි දණ්ඩි දිග නෙමෙයි දෙකයි ඒ විදිහම මූලු තුන. දණ්ඩි දිග දෙකයි L. එහෙනම් දණ්ඩි දිග වෙන්නේ දෙකයි L. කියන්නේ මේක තවදුරටත් දෙකෙන් වැඩි වෙනවා. එතකොට ඔගලන්ට එනවා හතරයි ඒ විදිහම මූලු තුනක්. මේක තමයි දණ්ඩි දිග. දුර මේ අර කෝණ හොයන එකයි මේ දිගවල සමාන කරන තර්කයෙන් මේ මේක ඇත්තටම අරයට සමාන වෙනවා කියන එක ඒක ඔගොල්ලෝ ගන්න දැනගන්න ඕනේ. අපි කලින් ගැටලුවෙත් මේ වගේම තමයි එක කරේ. ඒත් මේකෙත් එහෙම කරන්න වෙනවා. ඕනම පාත්‍ර ගැටලුවක ගොඩාක් වෙලාවට ඒ හරහා යන්න වෙනවා. මේ කෝණයට මේක සමානයි. ඒක සමදීපාද ත්‍රිකෝණයේ සරකලා මේ කෝණය මේකත් මෙතන තියෙන කෝණයටම සමානයි. ඊට පස්සේ ඔගොල්ලෝ පෙන්න ගන්න ඕනේ මේ මේ කියන්නේ ඒකාකාරණ මධ්‍ය ලක්ෂ්‍ය හරහා. ඒ වගේම මේක මෙතන අණුවේ කෝණය පාවිච්චි කරන මේක ඇත්තටම විශ්කම්භයක් කියන එක පෙන්න ගත්තයින් පස්සේ, ඒ කියන්නේ මේකේ තියෙනවා ඕලෙවල් කාලේ ඉගෙන ගන්න පොඩි පොඩි ජ්‍යාමිතික සම්බන්ධතා කීපයක්ම. හරි, ඒ සම්බන්ධතා ටික හරියට ගත්තයින් පස්සේ මේක හදන එක අමාරු නෑ. අපි බලමු තව එකක්. මේක තියෙන්නේ පොඩ්ඩක් වෙනස් එකක්. මේකේ අර වගේම දණ්ඩක් තියෙනවා. මේකේ තිරසටානතිය තීටා. අපි හොයන්න ඕන ඒහා සීහිදී ඇතිවන ප්‍රතික්‍රියා. දැන් ඒහා සීහිදී ඇතිවන ප්‍රතික්‍රියා හොයන්න ආපහු අපි ගන්න වෙනවා මොනවද? මේකේ කෝණ. ඒතර මෙන්න තියෙනවා දණ්ඩ. මොනවද මේකේ? මේක A, මේක B, මේ ලක්ෂ්‍ය C. ඉස්සර වගේම මේ මේ ප්‍රතික්‍රියාව කේන්ද්‍රය හරහා යන්න ඕන. මොකද ගෝල පෘෂ්ඨයට ලම්බකව තියෙන්නේ, මේක දණ්ඩට ලම්බකව තියෙන්නේ. ඒතර කලින් තර්කයේම මේක තීරණම් ඒකාන්තර කෝණ වලින් මේක තීටා. මේක අරය, මෙතනත් අරය. ඒ නිසා මෙන්න මේ සමදීපාද ත්‍රිකෝණයෙන් මේක තීටට සමාන වෙනවා. හරි, ඒතර මේ ප්‍රතික්‍රියාව S, මේක R. ඒ වගේම මේ තුන්වෙනි බලය හරියට මෙතනින් ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි බර. දැන් අපි හොයන්න ඕන R හා S. මේ කරන ක්‍රම ගොඩක් තියෙනවා. අපිට ඕනම් පුළුවන් නාම ප්‍රමේය දාන්න. ඒ වගේම අපිට ඕනම් පුළුවන් මොකද මේ කෝණ සියල්ලම අපි දන්නවා. තීට ඇසුරින් ඕන ලාභ ප්‍රවේ දාන්න පුළුවන්, නැත්නම් විභේදනය කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්න උදාහරණයක් හැට මේක තීට නම් මෙන්න මෙතන අනුවරින් තීට. මේ කෝණේ අනුවරින් තීට. ඒ කියන්නේ මේක තිරසට අනුවරින් තීට කෝණයක් තිරස සමග සාදනවා. මේක අපි දන්නවා තිරස සමග දෙකයි තීට කෝණයක් සාදනවා. එහෙම ඇසුරින් ඕනනම් ලාමි ප්‍රමේය දාන්න පුළුවන්, නැත්නම් විභේද දෙකයි විභේදනයක් හා ගුණනයක් ඇසුරින් ගන්නත් පුළුවන්. අපි එහෙම ගන්නත් තාම හැදුවේ නෑනේ. මේක ලාමි ප්‍රමේයෙන් පුළුවන්, විභේදන දෙකකින් පුළුවන්. විභේදනය කරන්නේ මෙහෙම. මේ P කියන කැපිලෑන්ඩ මේ දණ්ඩ ඔස්සේ විභේදනය කරොත් P අයින් වෙන්න, P අයින් වෙලා සමීකරණයට S පමණක් ඇතුළත් වෙනවා. ඊට පස්සේ උඩන් දණ්ඩට ලම්බකව විභේදනය කරලා උගලන්ට හොයන්න පුළුවන් අර කලින් අයින් වුණ P ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් ලාභි ප්‍රවේ දාන්න. අපි ওই දෙකෙන්ම ගණන් හදුවා. මේකත් ওই දෙකෙන්ම හදන්න පුළුවන්. අපි හැබැයි ගුර්ණයක් හා විභේදනයක් දැම්මනේ. නමුත් ගුර්ණයක් ගණිද්දී අපිට ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ දිග. හැබැයි ඒකත් හොයන්න පුළුවන්. දිග හොයන්න පුළුවන් මේ දිග. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ගුර්ණයක් ගණිද්දී අපිට පුළුවන් මේ ලක්ෂ්‍ය වටා ගුර්ණයක් ගත්තම P කියන බලය හොයන්න පුළුවන්. දණ්ඩ දිග විභේදනය කරාම P කැපිලා යනවා. අපිට හොයන්න පුළුවන් S. අපි ගුර්ණයක් හා විභේදනයකින් ගාණක් හදමු නැති හින්දා අපි මේක හදමු මේ විදිහට. අපි මේක විභේදනය කරමු දණ්ඩ ඔස්සේ. එහෙම කරන්නේ P කැපිලා යන්න. ලෝගුණන්ට පේනවා මෙතන කෝණේ තීටා, මේක අනුවරින් තීටා. අපි මේ ඔස්සේ විභේදනය කරලාදී P, sorry,
එස්හා දණ්ඩ අතර කෝණේ තීටා මේක. ඒතර මේක S cos තීටා වෙනවා. P කැපෙනවා. P එන්නේ නැහැ P ලම්බකයි. W තියෙන්නේ මේ පැත්තට. ඒතර විභජනය කරාම මෙහෙම විරුද්ධ පැත්තට තියෙන්නේ ඍණ W. මෙතන cos 90 තීටා. එහෙම නැත්නම් sin තීටා. ඒතර මේකෙන් අපිට ගන්න පුළුවන් S කියන්නේ W sin theta පදේ එහා පැත්තට ගෙනිච්ච cos theta වලින් බෙදුවා. S කියන්නේ W tan theta. දැන් අපි ගුරුලෙකින් බලමු හොයන්න. මේක තව විභේදනයෙන් දැම්මත් හොයන්න පුළුවන්. දණ්ඩට ලම්බක විභේදනය කරා නම් P හොයන්න පුළුවන්. අපි ඒ ක්‍රම වලින් ගණන් හදුවනේ. අපි බලමු ගුරුලෙකින් හා විභේදනයකින් මේක විසඳන්න. දැන් අපි මේක බලමු. එහෙනම් මෙතන තීටා. හැබැයි මෙතන දුරෝල් හොයද්දි පොඩි ප්‍රශ්නයක් ඉන්නවා. අයිත් නෑ. ඒත් නෑ. ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ. හරි. අපි දන්නවා මේක අරය. දණ්ඩ දිග භාවිත නොකර ගෝලයේ අරය ඇසුරින්ම තමයි දැන් ගන්න උඩ දුරවල. දණ්ඩ දිග දැම්මොත් කැපෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද දණ්ඩ දිග අපි දන්නේ නෑ. ඒක වෙනම හොයන්න වෙනවා. අපි එහෙනම් බලමු මේ ලක්ෂ්‍ය වටා ගුරුණයක් ගන්න. එතකොට S කියන එක කැපෙනවා. P කියන එක පමණක් ඇතුළත්ත අපිට ගන්න පුළුවන්. අපි කොහොමද ගන්න? මේ පැත්තට ගුරුණය ගමු. වාමාවර්ත ගුරුණයක්. එතකොට P ට තියෙන දුර තමයි මෙන්න මේ දුර. මේ දුර. හරි? AC. P වතාවක් AC. ඒක ධන. මේ විභේදනය කරාම sorry මේ පැත්තට ගුරුණය ගත්තම W තියෙන ඍණ පැත්තට විරුද්ධ ප්‍රතිවිරුද්ධ පැත්තට. ඒ වගේම මේ W ට තියෙන දුර වෙන්නේ මෙන්න මේ දුර. ඒක අපි දන්නවා මේ දිග 2යි A. මෙහ මේ මේක ගත්තා මේ දිග වෙන්නේ මේ ත්‍රිකෝණයේ ලොකු ත්‍රිකෝණයේ 2යි A cos 2යි θ. හරි. සමාන බිඳුවයි. දැන් අපි AC හොයා ගන්න ඕන. AC කියන්නේ මේ දිග. මේක හැබැයි A වලින් හොයන්න ඕනේ. උගල දන්නවා මෙන්න මේ ලම්බකයක් ගැහුවොත් මෙන්න මේ දිග වෙන්නේ මේ ත්‍රිකෝණයෙන් මෙන්න මේ ත්‍රිකෝණයෙන් මේක A නම් මේක කර්ණය එතන මේ බද්ධ පාදේ වෙන්නේ A cos θ. මේකනුත් A ආකාරයෙන් වෙනවා මේක A cos θ වශයෙන්. මේක A මේක θ මේක A cos θ. එතන මේකත් A cos θ මේකත් A cos θ. AC දිග වෙන්නේ 2i A cos θ. ඒක මම මෙතනින් පොඩ්ඩක් කියන්නම්. එහෙනම් ඒක අපි මෙතනට ආදේශ කරමු. ඒකම එහා පැත්තට ගන්න 2i wa cos 2i theta. දැන් මේක කැපෙනවා 2i a දෙපැත්තේ. මේ 2i ට මේ 2i a කැපෙනවා. ඉතින් අපිට p කියන කෙනා w cos 2i theta බෙදීම cos theta. මේක ලාභී ප්‍රමේයෙන් හදන්නත් තිබුණා. මේක විභේදනින් දෙකකින් හදන්නත් තිබුණා. අපි ඒ ක්‍රමණින් හැදුවනේ. ඉතින් අපි වෙනස් ක්‍රමයකින් මේක හැදුවේ. දණ්ඩ ඔස්සේ විභේදනයකින් හා ඒ වටා ගුරුණයකින්. හරි. අපි තව එකක් බලමු. මේක තියෙන්නේ තිරසර ඇල්ෆා හා බීටා ආනතියකින් යුත් සුමට තල දෙකක් මත W බර වූ දණ්ඩක් තියෙනවා. ඒකට බර W දණ්ඩක්. දැන් කොහොමද මේක තියෙන්නේ? අපිට පුළුවන් ආනත තල දෙක මෙහෙම ඇඳලා දණ්ඩ වෙන්න මෙහෙම අඳින්න. දැන් ඔයගේ ශ්‍රවණ ළමයි අඳින රූප. දැන් මේක මෙහෙම තියෙන්න පුළුවන්ද? මේක මේ ආනතල දෙක අචල තල දෙකක්. ඒතර මේ දණ්ඩ වැටෙනවා. මෙහෙම තියෙන්න බෑ. මේක තියෙනවා ආනතල දෙක මත කියලා. එතකොට අනිවාර්යයෙන්ම මේ ආනතල දෙක හරි උඩ මෙහෙම තියෙන්න ඕන. අපි ගම මේකෙත් දැන් අඳින්න පුළුවන් අවස්ථා ගොඩාක් තියෙනවා. මෙන්න තිරසර ඇල්ෆා ආනතියුත් ආනතලය. මෙන්න තිරසර බීටා ආනතියුත් ආනතලය. දැන් මෙහෙම දණ්ඩ තියෙනවා. කොහොම තියෙන්න පුළුවන්ද? මේ පැත්තේ මේක ලිස්සල වැටෙනවා පහළට. එහෙම තියෙන්නත් බෑ. එතත් මේකේ හරණම් මේ දණ්ඩේ උඩින් බෑවුම් ඔස්සේ මේ දණ්ඩ තියෙන්න ඕන. ඒ කියන්නේ
දැන් අපි ගමු මේ විදිහට මේක අපි දඬ තියු මේ ආනතර දෙක උඩ. ඉතින් මෙතන පොඩි දෙයක් කියන්න ඕන. මේක තිබුණම හරි ලීසි කෝණ ලකුණු කරන්න. දැන් අපි හිතමු මොකක් හරි මේ මේක අමතක කරමු අපි. උඩ තිරස් රේඛාවක් තියෙනවා. මේක අපි හිතමු ගැමා කියලා. ඇල්ෆා බීටා අමතක කරමුකෝ. තිරසට ගැමා ආනතිකින් උත් තලයක් තියෙනවා. දැන් මේකට ලම්බක යම්කිසි ප්‍රතික්‍රියාවක් තියෙනවා. මේ ප්‍රතික්‍රියාවේ දිශාව මොකක් වෙන්න ඕනේද? අපි හිතමු මේක අංශක 90යි. ඉතින් අපි හිතමු දැන් මෙහෙම මේ මෙතනින් සිරස් රේඛාවක් ඇන්දුත් අපි දන්නවා මෙතන අපිට ගන්න පුළුවන් මෙහෙම. මේ කෝණේ ගැමම්. මේක 90යි. මෙතන 90 ගැමම්. කො මෙහෙම අඳින්නකෝ. මේක ගැමා නම් මේ කෝණේ ගැමා. ඒකාන්තර කෝණ. එතන මෙතන 90 ගැමා වෙනවා. මොකද මේ දෙකේ එකතුව 90 හින්දා මේක 90 ගැමා. ආයි මේ තිරසයි සිරසය අතර කෝණේ 90 හින්දා මේක 90 ගැමා නම් මෙතන 90ක් වෙන්න මේක ගැමා වෙන්න ඕන. නමුත් මේක මෙච්චර දිගට හදන්න ඕනේ නැහැ. ඔන්න බලන්න. මේ තලය තිරසට අංශක සෝරි තිරසට ඇල්ෆා කෝණයක් කාණතයි. මේක තිරසට ඇල්ෆා කෝණයක් කාණතයි. ඒතර මේ ආනත තලයේ දැන් මේ ගත්තොත් අපි මේ ප්‍රතික්‍රියාව ගත්තොත් මේක තලයට ලම්බකයි. හරිද? ඉතින් අපි මේක පොඩ්ඩක් සරල කරගත්තොත් මෙන්න මෙහෙම තියෙනවා. මම මෙතන පොඩ්ඩක් එක අඳින්නම්කෝ. මේක තිරසට ඇල්ෆා කෝණයක් කාණතයි. මේ ගොඩක් තැන්වලදී අපිට ඕන වෙනවා. දැන් මේක ලම්බ දිශාව කොහෙටද ආනත? ඉතින් අපි දන්නවා තිරසයි සිරසයි කියන එක එකිනෙකට ආනත ලම්බක දිශා දෙකක්. තිරසයි සිරසයි. ඒතර මේක තිරසට ඇල්ෆා කෝණයක් ආනත නම් මේ ඒ ආනත තලයට ලම්බ දිශාව කොයි එකටද ඇල්ෆා කෝණයක් ආනත වෙන්නේ? ඒක ආනත වෙන්නේ සිරසට. මේක සිරසර තමයි ආනත වෙන්නේ. අය මං කියන්නේ සිරස හා තිරස කියන්නේ ලම්බ දිශා දෙකක්. මේ තලයයි ප්‍රතික්‍රියාවත් ලම්බ දිශා දෙකක්. එකිනෙකට ලම්බකයි. ඒතර වෙලා තියෙන්නේ මේ තිරස සිරස කියන එක මෙහෙම හැරිලා තියෙන්නේ. ඔන්න බලන්න. මම අනිත් පැත්තට අඳින්නම්. දැන් බලමු මෙහෙම අඳින්නකෝ අපි. ඔන්න තිරස හා සිරස. දැන් මම මේක පොඩ්ඩක් හරවනවා. මෙන්න මෙහෙම හරවනවා. කිසියම් කෝණයක්. ඒතර මේක මෙහෙම වෙනවා. මේක ඇල්ෆා නම් මේක නියම මොකරි L ආකාරයට තියෙන්නේ. මේක මෙහෙම හැරෙව්වොත් මේකත් හරියටම ඇල්ෆා වෙනවා. අපි කියමු අචල මේකක් කියලා. මේක වටේ කරකවන අපි උහුම අංශක ඇල්ෆා ප්‍රමාණයක් කරකෙව්වොත් එක ගැමා ප්‍රමාණයක් කරකෙව්වොත් දැන් මේ තියෙන තිරස සමග ආනත්තලේ ඇල්ෆා කෝණයක් සාදද්දි ඒකේ ප්‍රතික්‍රියාව හරියට මේකට ලම්බකයිනේ. ඒක සිරස සමග ඇල්ෆා කෝණයක් සාදනවා. ආනත්තලේ තිරස සමග ඇල්ෆා කෝණයක් සාදනවා නම් ප්‍රතික්‍රියාව සිරස සමග ඒ කියන්නේ තිරසට ලම්බ දිශාව සමග ඇල්ෆා කෝණයක් සාදනවා. ඒක ඔයගලට ආයෙත් මම කියන්න ඒක හිතන්න පුළුවන් මෙහෙම. දැන් මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මේ අචල මොකරි ඉල් හැඩයට හදපු මේ ගෙල් වල අනිත් පැත්තට තියෙන්නේ මොකරි පොඩි යකඩ කැලක් කියලා හිතන්නකෝ. දැන් මේක මෙහෙම කරකවනවා. මේක මෙහෙම තියෙන මෙහෙම කරකවද්දි මෙතනට එනවා. ඒතර මේ කෝණේ වෙනසක් නැහැ. ඔන්නඔහම කරකිනවා. ඒතර මේ තියෙන තිරස හා සිරස ඒක එකිනෙකට අංශක 90ක් ආනතයි. මේ කැරකවීම පස්සේ තලයේහා ප්‍රතික්‍රියාව ඒකත් අංශක 90 තියෙනවා. හැබැයි මේක 90ක් කැරකෙද්දී ප්‍රතික්‍රියාව 90ක් කැරකෙනවා. සෝරි මේක ඇල්ෆා ප්‍රමාණයක් කැරකෙද්දී ප්‍රතික්‍රියාව ඇල්ෆා ප්‍රමාණයක් කැරකෙනවා. ඒතර හැමතිස්සෙම ආනත්තලේ ඇල්ෆා කෝණයක් ආනත නම් ආනත්තලේ තිරසට ඇල්ෆා කෝණයක් ආනත නම් ප්‍රතික්‍රියාව සිරසට ඇල්ෆා කෝණයක් ආනතයි. එහෙම ගත්තම මේකේ ගොඩක් හිතන්න නැතුව අපිට හදන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? ඔන්න බලන්න. අපි කෙලිම ගන්නවා මේක ප්‍රතික්‍රියාව. ඒක P කියලා ගමුකෝ. මේක සිරසට ඇල්ෆා කෝණයක් ආනතයි. ඇයි ආනත්තලයේ තිරසට ඇල්ෆා කෝණයක් ආනත නම් ප්‍රතික්‍රියාව සිරසට ඇල්ෆා කෝණයක් ආනතයි. ඊට පස්සේ මෙතන මේක මේ ආනත්තලයේ බීටා කෝණයක් ආනත නම්
තිරසට මේක ප්‍රතික්‍රියාව ඒක අපි Q කියලා ගමු. ඒක සිරසට බීට කෝණයක් කානසයි. ඒක දෙකේ මානතිය අපි කෙලින්ම දන්නවා. හරි, ඒතර බර තියෙනවා මේකේ ඡේදන ලක්ෂය හරහා මේ වගේ තැනකින්. මොකද බල තුන ඒක ලක්ෂය වෙන්නේ නැපේ. ඔන්න ඔහොම තියෙනවා. ඒර අපි මම පොඩ්ඩක් මේක ඇත්තෙන් පහලින් ඇඳන හොඳයි වගේ. මොකද මේ ගාන තුලට මේක යනවා. අය මම මුලින් දාලා දෙන්නම්. මෙන්න මේ අනුත්තලේ අනිත් අනුත්තලේ මෙහෙම. ඉතින් දණ්ඩ තියෙන මොකරි මේ විදිහකට. ඉතින් මේක මත ප්‍රතික්‍රියාව තලයට ලම්බකයි. ඒක P. මේ ප්‍රතික්‍රියාව මේ තලයට ලම්බකයි. හැබැයි මේවල ආනති අපි දන්නවා. අපි දන්නවා කලින් බැලුවා මොකද්ද? තලය තිරසට ඇල්ෆා කෝණයක් කානතන ප්‍රතික්‍රියාව සිරසට ඇල්ෆා කෝණයක් කානතයි. මේ තලයේ තිරසට බීටා කෝණයක් කානතන අභිලම්භ ප්‍රතික්‍රියාව සිරසට බීටා කෝණයක් කානතයි. මේක විභේදන අමාරුයි කරන්න. පේන්නේ එකපාර මොකද කරන්න කියලා බර යනවා මෙතනින්. ඒක තව තුන්වෙනි බලය. එතන මොකද වෙන්නේ? උගලන්ට ප්‍රොබ්ලම් එකට ලාමි ප්‍රමේය දාන්න. ඒක තමයි ලීසිම. ගුණන ගන්න එක හිතන්නවත් බෑ. දිගවල මොනවද දන්නේ නැහැ. විවිධන ගන්න අමාරුයි. දිශාගෙන හිතා ගන්න බෑ. හැබැයි ලාමි ප්‍රමේය අමාරු නෑ. ඔන්න බලන්න. W තියෙනවා පහළට. මේ තින්. P තියෙනවා සිරසට ඇල්ෆා කෝණයක් කානතව. මෙන්න. Q තියෙනවා සිරසට බීටා කෝණයක් කානතව. ඒක උගලන්ට මේ කෝණ හොයා ගන්න පුළුවන්. මේක ඇල්ෆා නම් මේක 180° ඇල්ෆා. මේක බීටා නම් මේ සිරස් රේඛාව වටා කෝණ 180° බීටා. මේකට දාමු ලාමි ප්‍රමේය. P බෙදීම sin 180° බීටා. ඉස්සරහ තියෙන කෝණය Q බෙදීම අනිත් බල දෙක අතර කෝණය. කෝණේ sin-ය. sin 180° ඇල්ෆා. W ඉස්සරහින් තියෙන්නේ ඇල්ෆා දන බීටා. මෙන්න. දැන් ඉතින් අපි දන්නවා sin 180° බීටා කියන්නේ sin බීටා. sin 180° ඇල්ෆා කියන්නේ sin ඇල්ෆා. මෙතන sin ඇල්ෆා දන බීටා. දැන් නිකම්ම හරස් ගුණ කරාම මෙතන මේ දෙක සමාන කරලා P කියන එක නෝ sin බීටා W sin බීටා බෙදීම sin ඇල්ෆා දන බීටා මේ දෙක සමාන කරාම වෙනවා Q කියන එක මොකද්ද කියලා. හරි? ඒතර ඒකේ මේ විදිහට හදන එක ගොඩක් ලේසි. දැන් අපි බලමු මේකේ අවසාන ගාන. අරේ ඒහා බර W ඒකාකාර ඝන ගෝලයක පෘෂ්ඨය මතුව ලක්ෂ්‍ය දැන් ඝන ගෝලයක් තියෙනවා අරේ ඒ වූ ඒකේ පෘෂ්ඨය මත ලක්ෂ්‍යයකට ගැට ගහලා තියෙන තන්තුවක්. හරි. ඒ තන්තුවේ දිග a. එතකොට මේ එක ලුහු අවිතරණ තත්ත්ව කියලා ඇදින්නේ නැහැ. බරින්ද ඇදින්නේ නැහැ. ඒ තන්තුවේ බරකුත් නැහැ. ඊට පස්සේ මේ තන්තුවේ අනික් කෙළවර තිරසංශක 60ක ආනත වූ කියන්නේ මෙන්න මේ වගේ ආනත තලයකට සම්බන්ධ කරලා තියෙනවා. දැන් මේකේ තියෙන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා. තන්තු උහුම තිබිලා මේ ගෝලෙ මෙහෙම තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන් දෙව ළමයි අඳිනේවා. පාවින තන්තු sorry පාවින දඬු පාවින අංශු දෙය පාවින බර අංශු හැබැයි එහෙම මේ අඳිනවා. මේ ගෝලෙ මෙහෙම කවදාවත් තියෙන්න බෑ. මේ තන්තු ඇකිල්ල මේක පහළට වැටෙනවා. හරි. මේක මත දැන් මෙහෙමනේ ආනත සුමට තලයක් මත වූ ලක්ෂයකට සම්බන්ධ කරගෙන පස්සේ මෙතන දැන් මේකේ වැදිරලා තියෙන මේ ගාන හරි ඇත්තටම බලන්න මේ ගෝලෙ වැදිරලා තියෙන ආනත තලය මත මේ තන්තුවත් මෙතන සම්බන්ධ වෙලා තියෙනවා. හරි. හැබැයි මෙහෙම තියෙන විදිහක් නැහැ. මේ ගෝලෙ වැටෙනව පහළට. ඒතර මේක වැරදි. එහෙම අඳිනවා සමහර ළමයි. ඒක මම මේක පෙන්වුවේ. මේක වෙන්න ඕනේ ඇත්තටම අනිත් පැත්තට. මේ ලක්ෂ්‍ය තමයි මෙහෙම තියෙන්නේ. ගෝලෙ මේ වගේ තියෙනවා. ඒතර මේක බල තුනක් මේක මත ක්‍රියා කරනවා. පළවෙනි එක තමයි මේකේ බර. ඒක අනිවාර්යෙන් මේ ඒකාකාර ඝන ගෝලයක් කේන්ද්‍රය හරහා තමයි ක්‍රියා කරන්නේ. ඒ වගේ මේ දෙක වදින ලක්ෂ්‍ය ගත්තම මේ sorry ඒ ලක්ෂ්‍ය ඇතු වෙන ප්‍රතික්‍රියාව ගත්තම මේ තලයට ලම්බකයි.
ගෝල පෘෂ්ටියටත් ලම්භකයි. එහෙන අනිවාර්යෙන් ගෝලයේ අරය මේ ගෝලයේ කේන්ද්‍රය හරහා යන්න ඕන. ඒ බලයේ තියෙන අරය ඔස්සේ මෙන්න මෙහෙම. ඒක අපි P කියලා ගමු. P S කියලා ගමු. ඒ වගේම බල දෙක මෙතන හම්බෙන්නේ ඉඳ තන්තුවත් හරියට මේකෙකින් තමයි තියෙන්න ඕන. තන්තුවේ අත්‍ය T. මේ ලක්ෂණ ගැට ගහගෙන දැන් තන්තුව ඇදිලා තියෙනවා. මේක බර W. මේක ආනත්තරේ වැදිලා තියෙනවා. ඒ ඔක්කොම ටික හරි. දැන් මේ කෝණ හොයා ගන්න ඕන. මේ තන්තුවේ දිග A. ගෝලයේ අරයත් A. මේකත් A. ඉතින් ඔයගලන්ට පේනවා මෙන්න මේ ත්‍රිකෝණය පාවිච්චි කරාම මෙන්න මෙතන කෝණය. තීට නම් සයින් තීට කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කරණය. ඒක සයින් තීට කියන්නේ සම්මුඛ පාදයේ A කරණය 2යි A. මේ ගෝලයේ අරය A තන්තුවේ දිගත් A. ඒක සයින් තීට කියන්නේ 30 භාගයයි. මේ ප්‍රායෝගික සුළු කෝණෙ හින්දා මේ සාධාරණ විසඳුම ගන්න අවශ්‍ය නැහැ. මේක අංශක 30යි. තීටා ප්‍රායෝගික සුළු කෝණෙ හින්දා තමයි එහෙම ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් ලිව්වනම් හොඳයි. දැන් මේ කෝණේ දන්නව අංශක 30යි. මේක 90යි. ඒතර මේක 60යි. හරි. ඒ වගේ මෙතන ආනතිය 60 හින්දා මම මෙහෙම එකක් ගැහුවොත් මේක 60යි. මේ කෝණේ 60යි. හැබැයි මේක ලම්බකයින් පෘෂ්ඨයට. ඒතර මේ කෝණේ 30යි. මේක 60යි ඒකාන්තර කෝණ වලින්. මේක 30යි. මෙහෙම සම්පූර්ණ කරොත් මේක ආපහු 60යි. දැන් අපිට පුළුවන් අපි මේක හඳුන් විභේදන දෙකකින්. එතන මේ S කැපිලා යනවා මේ ආනත්තලයේ ඔස්සේ විභේදනය කරොත්. මේ ඔස්සේ විභේදනය කරාම උගලන්ට පේනවා මෙතන අංශක 30නේ. තීට කියන්නේ 30යිනේ. ඒක T cos 30. මෙතනට එනවා. මම උඩ පැත්තට විභේදනය කරන්න මෙහෙම. මොකද T මේ ගෝලීය සමතුලිතතාව සල්කල තමයි විභේදනය කරන්නේ. මේ පැත්තට විභේදනය කරද්දී T තියෙන්නේ උඩ පැත්තට. එතකොට මේ කෝණේ 30යි. T cos 30ක් එනවා. මේ පැත්තට විභේදනය කරද්දී ඇත්තටම W තියෙන්නේ මෙහෙමනේ. සිරස්ව පහළට මම මේක ඔස්සේ විභේදනය කරන්නේ. එතකොට මෙතන කෝණේ 30යි. අය මම කියන්නම්. ආනත්තලයේ තිරසට අංශක 60ක් ආනතයි. ඒක සිරස අංශක 30යි ආනත. W කියන්නේ සිරස් බලයක්. ඒතකොට W හා ආනතල අතර කෝණේ අංශක 30යි. එතකොට මෙතන W cos 30 වෙනවා. හරි, ඒක පහළට තියෙන හැබැයි අපි උඩට විභේදනය කරන්නේ. මේක සංරචකයේ පහළට තියෙන්නේ. cos 30 cos 30 කැපිලා ගියම T සමනේ W. ඒ වගේම අපි දැන් S හොයන්න ඕන නම් මේ ආනතරේ ලම්බ දිශාව ඔස්සේ විභේදනය කරාම ගෝලීය සමතුලිතතාව සලකලා S කියන එක කෙලින් වෙනවා. ඒක T ආනතලයේ සමග අංශක 30ක් හදන්නේ. ඒක ලම්බ දිශාව සමග අංශක 60ක් සාදනවා. හැබැයි T තියෙන අනිත් පැත්තට අපි මේ පැත්තට විභේදනය කරන්නේ. T තියෙන අනිත් පැත්තට මේ W හා මේ දිශාව අතර කෝණයත් අංශක 60යි. මෙතන අංශක 60යි. මෙතන W cos 60ක් කියනවා. අපි T කියන එක මේ වෙනකොට හොයලා තියෙන්නේ. ඒක මේක W. මේකත් W. මේක අපි එහා පැත්තට ගෙනියනවා. කොස්සට කියන්නේ භාගයයි. මේ කොස්සට කියන්නේ භාගයයි. එතකොට මෙතනත් W බෙදීම දෙකේව දෙකක් එකතු වෙලා W එකක් හැදෙනවා. මෙතන මේ සියරුම් බල ටික W ට සමානයි. ඒකට හේතුව තමයි මේ එක එක බලය අතර කෝණේ අංශක 120යි. මේක 120යි. මේකත් අපිට පෙන්වන්න පුළුවන් කෝණ හේවුත් 120යි. මේකට බෙන්ස් ලකුණු වගේ තියෙන්නේ. එතකොට ඔක්කොම ටික බල ටික සමාන වෙනවා ලාමි ප්‍රමේය දැම්මොත්. මොකද හැම බල දෙකක් අනුයත බල දෙයක් අතර මොකද කියන්නේ ළඟ තියෙන බල දෙයක් අතර කෝණය 120යි. එහෙනම් W බෙදීම sin 120, T බෙදීම sin 120, S බෙදීම sin 120 වශයෙන් මේ ඇවිල්ලා ඒ බල තුනම සමාන වෙනවා. හරි, ඒ විදිහට තමයි මේක හදන්න වෙන්නේ. අපි එහෙනම් ඊගා වීඩියෝකදී තව උදාහරණ කීපයක් එක හම්බෙමු.